දෙවැනි ඉනිම කතාව යාළුවනේ ඔයාලා බලන් හිටපු දේ හෙට කොටසෙදි වෙයිද ඔයාලා දැක්කා ඉතින් අර ප්‍රිවියු එකේදි පෙන්නනවා ඉතින් රදීෂ් ගහක් යහ පැත්තේ ඉඳන් හොරෙන් බලනවා ඒ වෙලාවෙත් ඉලෙහිණි පොඩි හිනාවක් දාලා ඒ දිහා බලනවා හරි ඉතින් මට හිතෙන්නේ දැන් ඉතින් රිහිණි කොහොමත් රදීෂ්ට කැමති අද කැමැත්ත දේවිද නැත්තම් කැමති කියලා ඉංගියක් හරි දේවිද හරි ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා ඊට ඉස්සෙල්ලා ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න එතන තියෙන බෙල් අයිකෝන් එකත් ක්ලික් කරන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉතින් එතනදී දැක්කයි ති රදීෂ් ගහ යහපැත්ත ඉඳන් හොරෙන් බලනවා ලිහිණි දිහා. ඒ වෙලාවෙත් ලිහිණි දැක්කේ නැති ගානට පොඩි හිනාවක් දාලා අනිත් පැත්ත හැරනවා. ඉතින් ඔය ඔතනදී වෙන්නේ ඉතින් දෙන්නයි ඉතින් ටවුන් එකට ගිහිල්ලා එද්දී පවණී යනවා කොහේ හරි තැනකට. ඒ වෙලාවේ පවණී නැකන් තමයි ඉන්නේ. පවණී ඇත්තටම ගිහිලා රදීෂ්ට කෝල් එකක් දෙනවා අපි මෙතන ඉන්නේ ටවුන් එකේ අපි එක්කන් යන්න එන්න කියලා. ඒකට තමයි ඉතින් ඔය රදීෂ් ඇවිල්ලා ඉන්නේ. පවණී තින් යාළුනේ කොහොමද පට්ට වැඩනි කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම පවණී තින් යාළුනේ උතෙන්ට එන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙලාවේ රදීෂ් එතෙන්ට එන්නේ නිකන් අහම්බෙන් ආවා වගේ. රදීෂ් ඊට පස්සේ එතනදී අපි යමු කියලා කියනවා. ඊට පස්සේ කොහොමද අහන ඔයා දැනගත්තේ අරක මේක කියලා මේකක් යද්දී ඒ වෙලාවේදී ඔන්නේ පවණී ඇවිල්ලා කියනවා බය වෙන්න එපා රදීෂ් මෙයා එනවා මෙයා දැන් ඔයාගේ වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ ඉතින් රදීෂ් අහන මොකක්ද මේ කතාව කියලා. ඊට පස්සේ පවණී කියනවා අපි දැන් එනකොට මෙයා මාර කතාවක් කිව්වනේ ඔයා මගේ රදීෂ් කියලා කිව්වා කියලා. හරි ඉතින් අපි බලමු ඒ වෙලාවේදී රදීෂ් දැනනදී පවණී ලිහිණිට දැනනදී මොන වගේ වේවිද කියලා. හරි ඉතින් එහෙම වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ලයික් කරන්න යාළුවනේ මං ගිහින් එන්නම් ඔයාලට.